අපි මෝකටහරි ජීවිතය දේකට හිරවෙලා හිටියොත් ඒ හිරවෙලා ඉන්න දෙය අපට නරකක් සිද්ධගන්නවා. අපි කිසිම දේකට හිරවෙලා නැත්ත අපේ මනස පූර්ණ නිදහසක පවතිනෝ. කිසිම දේකට හිරලා නැති මනුස්සයා හැමතිස්සෙම අපබ්ඩේට් කරන්න පුළුවන්. මනුස්සය හදන්න පුළුවන්. හදන්න ලේසි හිරවෙච්ච නැති මනුස්සයෙක්. අපිට ඕන වෙනවා ඉරටුවක් නවන්න එතු අප කියනවා අපට ඉරටුවක් නවන්න අවශ්්‍යයි මෝරච්ච නැති ඉරටුවක් ගන්න කියලා. ලා ඉරටුවක් මෙහ මල්ල රවමට නවන්න පොළවා. හොඳ මෝරච්ච වේලිච්ච පොල්ලත් එකක ඉරටුවක් කරගෙන නවන්න බෑ නවන්න ගාම කඩෙෙනවා. ස්වාර මිනිස්සුත්තේ වගේ. සවාර මිනිස්සු හරි ෆලෙක්සිිබල් හරි නම්ශීලී. එමිනිස්සු හිරවෙලානෑ කිසි දේකට. ඔළුව හිරකරගෙන නෑ. ඔළුව කොටු වෙලා නෑ. නිදහස් නම්ශීලී අදහස්ධරණ මිනිස්සු හෑම විටම නිර්මාණාත්මකයි. එ නිදහස් නම්ශීලී අදහස් ලෝකේට සුන්දර දේවල්දායාද කරනවා. එඒනි සම පපට කියන්නේ හැමතිස්සම නිදහස් නම්මිශීලිය අදහස් තියාගන්න කියලා. හැමතිසම වෙනස් වෙන්න පුළුව.ඒ වෙනස් වෙනෙක් කෙනට හැදෙන් අවස්ථාව තියනවා. සමාරු ඉන්නවා වෙනස් වෙන්න කැමති නෑ. එ අයාට ඇලිලා. වෙනස් වෙන්න කැමති නැති මිනිස්සුන්ගේ අදහස් නිර්මාණාත්මක නෑ. මස් වන්න ැති නැති මනුස්සේකුට සි දවස බුද්ධ ශ්‍රාවකේක් වෙන්න බෑ. බුද්ධ ස්්‍රාවකේක් වෙන්න බෑ. බුදුවරු කෑන්න්නේෙ මිනිස්සු වෙනස් කරනාය. මිනිස් වෙනස් කරනවා. කිසිීම වටිනා කාමක් නැති මිනිස්සුන්ට ලොකු වටිනාකමක් ඇති කරන්නවා. හැමම ප්‍රතික්ෂේපකර මිනිස්සුන් ඇතු කරගන්නවා. කිසිීම වටින මාක් නැති මිනිස්සුන්ගේ ජීවිතවල යාෝක ලබාදෙන්නේ බද් වචනය. බුදුවරයෙක් කියලක කියන්නේ ශාන්තවරයක් කියලක කියන්නේ. විවිධ තරාතිරමය මිනිස්සු එකතු කරගෙන එකම පෙරහැරක ගමන් කරන්නේෙක්. බුද්ධකාලෙත් අදත් හැමදාම. අපි යාලතියනෝ බුද්ධ කාලේ ජීවත් එච්ච හැමෝම ප්‍රතික්ෂේපරපු මිනිස්ස ගෞතම බුදු හාමුදුරුවලළඟ මහනවන. මහනවෙච්ච කාන්තාවන්ගේෙන් විශාල පිරිසක් ගනිිකාාව ඇවිල්ලා බුදුසසුනි පැවිදි වුණ. ජීවිත වෙනස් කරගත්තා. අංගුලි මාල කියන්නේ මුළු භාරතයම ජීවත්වෙච්ච මහා දාමරිකයෙක්. මනුෂ්‍ය ඝාතකයෙක් ගෞතුන් බුදුහාදරන්ගේ දෙස්සු මහලා ජීවිතය වෙනස් කර ගත්තා. සුනීත සෝපාක කියන්නේ අකුරු දන්නේෙත් නැති. සමාජයේ හැමෝගෙෙන්ම තැලීමට ලක්කු විච්ච. කිසිම්මක් කෙනෙක් ගණන්ගත් දෙ නැති. ළමයිදෙන්නෙක්. ජීවිතය වෙනස් කරගත්තා. එකයි මං හැමෝටම කියන්නේ නම් ශිලි අදහස් දරණ මිනිස්සු වෙනස් වෙනවා. නම් ශිලි අදහස් දරනණ මිනිස්සු මඟඵල ලබනු.